ශාලිකා ඉදිරිසිංහ මතකද එදා දවසේ නිතරම වගේ කතා බහට ලක් වුණා උනත් බොහොම ඉක්මනින් ඈ අස්ථානගත වෙනවා. ඒ කියන්නේ ඈ බොහොමයක් දුරට ශේෂ්ත්‍රයෙන් ඈත් වෙනවා. කොහොම වුණත් වේදිකාව පවා අමතක නොකරපු ඈ සමාජ මාධ්‍ය තුන්වෙනි නිරන්තරයෙන් ප්‍රේක්ෂකයන් වෙත සමීප වුණා. පසුගිය සමයේ ඈගෙන් නැවත වතාවක් කතා බහක් ඇති වුණේ ඈ අර්ජුන් කමල්නාත් සමග YouTube නාලිකාවක සාකච්ඡාවකට එකතු වුණාට පස්සේ. ඒ කියන්නේ ඒ දෙන්නා පෙනී හිටියේ ආදරවන්තයින් විදිහට. අර්ජුන් කියන්නේ ප්‍රවීණ කලාකරුවෙක්. මගේ අවුරුදු 20ක ගමන තුල මට හම්බුණු හොඳම මිතුරෙක්. අලුතින් තිරගත වීමට නියමිත සිනමා නිර්මාණ දෙකක ඔහුත් සමග මම රංගනයේ යෙදුණා. තව සිනමා නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක්. අපි හැමෝම සසරේ කොතනදී හරි බැඳුණු මුණ ගැහුණු අය වෙන්න පුළුවන්. කෙනෙක්ගේ අතීතය වර්තමානයට ගලපන්න හොඳ නෑ. අතීතයේ සිදු හැම දෙයකටම හේතුවක් තියෙන්න පුළුවන්. යම් පුද්ගලයෙකුගේ ප්‍රශ්නයක් දිහා බලනකොට එහි එක් පැතිකඩක් විතරක් බලන්න නරකයි. ප්‍රශ්නයක දෙපැත්ත සම්බරව බලන්න ඕනි. අතීතයේ සිදු වැරදි හදාගෙන ජීවත් වෙන්න උත්සාහ දරන කෙනෙක් නම් අපිට ඔහුගේ අතීතය සැලකිය යුතු නැහැ. ශාලිකා ඇගේ මුහුණු පොතටත් අර්ජුන් සමග පෙනී ඉන්න ඡායාරූප බොහොමයක් එක් කර තිබුණා. නමුත් දැන් ඇගේ මුහුණු පොතේ අර්ජුන වැඩිපුර පේන්න නැහැ කියලත් ඔවුන් විරසක වෙලා කියලත් බොහෝ දෙනෙක් කියන්න පටන් අරන් තියෙනවා. ශාලිකා කරන ඇතැම් පළකිරීම් එහෙමත් මේකට හේතුවක් වෙලාලු. ඒ වුණත් ඔවුන් දෙදෙනාගේ ඉපරණි ඡායාරූප තවමත් මුහුණු පොතෙන් ඉවත් කරලා නැහැ. ඒ කියන්නේ එහෙම සැකසංකා පළ කරගන්න අවශ්‍ය නැහැ කියන එක. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව subscribe කරන්න.